අපිට අද හිතුණ විෂාදනාශක බෙහෙත් ගැන කතා කරන්න. විෂාදනාශක බෙහෙත් ගන්නකොට හිතට දැනෙන්න ගන්නවා හරි ස්ටේබල් ගතිය. වෙනදට අරය නැතුව බෑ, මෙයා නැතුව බෑ, එයා නැති වුණත් මම මැරෙයි. මෙයාව ජීවිත කාලෙම මතක තියේයි. එයා වෙනස් වුණත් මම කොහොමද දරාගන්නේ? අරයා මොනා කියයිද? මෙයා මොනා කියයිද? ඔය වගේ අනුන් මත ඩිපෙන්ඩ් වෙන, වද වෙන, නෙගටිව් කරුණු මනසට ගලන්නේ නේක ක්‍රමයෙන් මගහැරෙන්න ගන්නවා මේ ප්‍රතිකාර ගන්නකොට. ඉන්පස්සේ කවුරු වුණත් නැතත් බොහොම මධ්‍යම ප්‍රතිපදාවේ හිත පවත්වාගෙන යන්න පුළුවන් වෙනවා. සරලව කිව්වොත් අර හයිපෝ සෙන්සිටිව් තත්ත්වයේ උන්න අයකි ඕවර් තින්කින් කැල්ල කන්ට්‍රෝල් වෙනවා. ඔන්න උතනදී ඔයාව ඒ තත්ත්වයට පත් කළ පුද්ගලයා පුද්ගලයින් එහෙමත් නැත්නම් ඔබවට සමාජයට ඔය වෙනස තේරෙන්න ගන්නවා. එතකොට එයාලා ඔයා දැන් හුඟක් වෙනස් වෙලා ඔයා අපිට කතා කළෙත් නෑ. ඔයාට හරි ගිහින් නේද? ඔයාට අලුතෙන් කවුරු හරි මුණ ගැහුණද? අපිව අමතකයි නේද දැන්? ඔය වගේ රියැක්ෂන් දෙන්න ගන්නවා. සමහර විට ඔයාව ට්‍රීට්මන්ට් සඳහා යොමු කළ අයගෙන උනත් ඔයාට වෙනදට තියෙන මහා නොබිදෙන බැඳීම සාමාන්‍යකරණය වෙන්න ගන්නවා. වෙනදට අනේ හුඟක් ස්තුතියි මං ගැන හිතුවට, හුඟක් ස්තුතියි මට උදව් කරාට වගේ එකම රිපීට් කර කර මානසික වහලෙක් වගේ හිටපු ඔයා තැන්ක් යූ ආගේ සපෝට් එකට කියලා වචන දෙකක් තුනක් කියලා පැත්තකට වෙන්න තරම් ස්ට්‍රොං වෙනවා. ඉතින් කියන්න ඕනේ උනේ අපි කවුරුත්ම කාගෙවත් අතකොළු එහෙමත් නැත්නම් මානසික වහල්ලු යදින්නන් විය යුතු නැහැ. කොටින්ම එහෙම වෙන එක මාර අමාරු දෙයක්. සමහර නෙගටිව් මිනිස්සු කැමැතිම අනිකා සදාතනික මානසික වහලෙක් කරගන්න මිසක් එක ස්ටෙප් එකක් ස්ට්‍රොං ව නෙගටිව් නහදද්දි ක්ලැප් එකක් දෙන්න නම් නෙමෙයි. ඒ වගේම මමයි යාට මෙච්චර අමාරුවෙන් ඉද්දිත් උදව් කළේ. මමයි යාට මෙහෙම කියලා දුන්නේ. මමයි මෙයාට කවුරුත් නැති වෙලාවට ළඟින් හිටියේ වගේ රෆ් වචනවලින් පිටතට කාන්දු කරන්නේ එයාලගේ සැබෑ මානසිකත්වය. ඉතින් ඔයාලා ටිකෙන් ටික රිකව වෙනකොට තේරෙන්න ගන්නවා ඇත්තටම බෙහෙත් ඕනේ ඔයාට නෙමේ ඔය වටේ ඉන්න අයට කියලා. ඒ නිසා තමන් තමන්ව පවත්වා ගන්න. සුදුසුකම් ලත් වෛද්‍යවරයෙක් මුණ ගැහෙන්න. මනෝ වෛද්‍යවරයෙක් කියන්නේ ජීවිතයට ලං කරගත යුතුම පුද්ගලයෙක්. ඔයාට ඔයාගේ ජීවිතය ගැන ආසාවක් ඇති කරන අය. ඩිප්‍රෙෂන් කියන්නේ තව දුරටත් සමාජයට වහන් කරමින් සුව නොවන මහා බීරාන්තික රෝගයක් හිතා ඉන්න නිකමුන්ට කනේ පහර ගහන්නේ. ටික කාලෙකට ලැබිලා තියෙන ජීවිතය අඬ අඬා ගෙවන්න අවශ්‍ය වන්නේ නැහැ. ඔයා එහෙම ඉන්නවට කැමති අය කවුරුන්ද යන වගත් ඔයාට වෙන් කරලා අඳුන ගන්න පුළුවන් වෙනවා ප්‍රතිකාර ගන්නකොට. සතුටින් ඉන්න. අමාරුම අවස්ථාවලදී කාගෙන්වත් නෙමේ පුහුණුවලත් වෛද්‍යවරයෙක්ගෙන් සහාය ලබා ගන්න.